දෙවියන් වහන්සේ දර්ශනය වෙලා ඒ දර්ශනය නිසා දෙවියන් වහන්සේ පණිවිඩ උවමාරුවක් ඍජුව සිද්ධවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ මනස හා සම්බන්ධ ප්‍රඥාව පහළ වීමක්. මුස්ලිම් වරුන්ගේ දේව විශ්වාසයට හා මරණින් මතු ජීවිතයේ පිළිබඳ විශ්වාසයට සම්පූර්ණ මූලික මූලාශ්‍රය සුද්ධ වූ කරුවන්. දැන් අපිට මුස්ලිම් සමාජයේ දේශපාලඥයන් ඇවිල්ලා ආගම තුලින් බෙදන්න කවුරුත් ඉඳ තියන්නේ අපි. මුස්ලිම් සමාජයේ ඒ කාරණාවෙ විමසිලිමත් වෙන්නේ. සීයානිකයි කියන්නේ කවදාවත් උලමා සංවිධානය යටතට ගෙන එන්නේ නැහැ. හේතුව ඔවුන්ගේ ආගමික මතවාදයේ අනුවම එම යන්න බෑ. ඒ නායකත්වය පිළිගන්න බෑ. මේ ඕනෑම අවස්ථාවකදී ඒ සඳහා එන චෝදනාවලටත් අපි කුර්ආනයේ පැතිකඩෙන් සාධාරණ මධ්‍යස්ථ පිළිතුර මොකක්ද කියන එක ලබා දෙන්න කියනවා. ඒකට නබිතුමාගේ මඟ පෙන්වීම මොකක්ද කියන එක හැම වෙලේම සාකච්ඡාවට බඳුන් වෙනවා. එක් පුද්ගලෙක් එක විදිහකට කරනවා, තවත් පුද්ගලෙක් තවත් විදිහකට කරනකොට ඒ පුද්ගලයන් දෙදෙනා අතර නිතරම සාකච්ඡා සිද්ධ වෙනවා. ඒ නිසා නිකායික ගැටුම මුස්ලිම් සමාජයේ සජීවීව පවතින නබිනායකතුමා දේවානුභාවය ලැබුවයි කියලා අත්දැකීම් ලැබුවයි කියලා අපිට පොතක් ලබා දුන්නා. දැන් ඒ පොත අරහා තමයි අපි නබිනායකතුමානන් ධර්ම දූතයෙක් වශයෙන්ුත් නබිනායකතුමානන් කියන ඒ දෙවියන් සැබෑ දෙවියන් වශයෙන්ුත් මේ පොත අරහා තමයි විශ්වාස කරන්නේ. අයිබෝන් සත්‍ය විලොක් YouTube channel එක කරා අද අපි දන්න ඔයගොල්ලන්ට යම් අපි ශාස්ත්‍ර වේදී සාකච්ඡා ඒ වගේම සම්මුඛ සාකච්ඡා ගොඩක් අරන් ඇවිල්ලා තිනවා. ඒ වගේම බෞද්ධ සාකච්ඡාත් ගොඩක් අරන් ඇවිල්ලා තිනවා. යම් යම් ආගම් වල සාකච්ඡා කරමින් අපි ඉදිරියටත් ගමන් කරනවා. ඒ ගමන් කරන ගමනේ අද මට සත්‍ය විලෝ YouTube channel එක හරහා හම්බෙනවා අලුත්ම චරිතයක්. රාසි සහෝදරයා තමයි මට රාසි සහෝදරයා කියන්නේ ඉතින් මම අර මම කටින් කියවෙන වචනයක් කියන්නේ මල්ලි කියන එකට බ්‍රදර් කියන එකට. ඉතින් මට සම්බන්ධ වුණා මේ රාසි සහෝදරයා හරහා මේ අබ්දුල් රාසික් බ්‍රදර්. ඉතින් මම ගොඩක් කාලෙක ඉඳන් කතා කරමින් හිටියේ මේ සමාජයේ තමිල් මුස්ලිම් සිංහල මේ ආගම් ජාති ભેද නැති සමාජයක් උදෙසා සාකච්ඡාවක් කරන්නේ කවද්ද කියලා. ඇත්තටම මම දැන් ආරම්භ කරනවා ඒක. ඇත්තටම අපි කොහොම කරත් මේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ජීවත් වෙන්නේ. සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු දෙනාම අපි එකට ජීවත් වෙන්න ඕනේ රටක් මේක. ඉතින් වැඩි විස්තර මම කියන්නේ නැහැ. අද අපි අබ්දුල් රාසික් සහෝදරයා තමයි හම්බෙන්නේ. අස්සලාමු අලයිකුම්. වලයිකුම් සලාම් මම සාමිද. මේ අස්රං වාලික්කම් කියලා පටන් ගත්තට මෙතුමාගේ තියෙන මෙතුමා හදාරලා තියෙන විශය බැලුවොත් ඔන්න අහගන්න. නිකන් එසේ මෙසේ චරිතයක් නෙමෙයි. සිලෝන් තව්හිජ් ජමාත් සංවිධානයේ මහලේකම්, ඒ වගේම ඒකේ අධ්‍යක්ෂක නේ සංවිධානයේ ජනොලෙජ් අකඩමි සංවිධානයේ අධ්‍යක්ෂක, ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය වේදී විශේෂ උපාධිය, ඒ වගේම නීතිවේදී එක්සත් රාජ්‍ය ගෞරව උපාධිය LLB UK හොන්ස්, ඒ වගේම මනෝවිද්‍යාව හා උපදේශක ඩිප්ලෝමා පාඨමාලාවේ රම් පදක්කම් ලාභී, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල ශාස්ත්‍රපති උපාධිය මේ මොහොතේ ඉඳන් මේ පාඨමාලාව ඉගෙනුමින් හදාරමින් සිටිනවා. මේ රාසික් සහෝදරයාගේ තියෙන යම් පැතිගණනාවක් මම අද ආවේ එතුමාගෙන් අහන්න. මේ කාලය තුල මේ නෝම්බි කියන්නේ කුමක්ද? මේ නෝම්බි අල්ලනවා කියන්නේ ඇත්තටම අපි සමාජයේ ගොඩක් අය දන්නේ නැහැ. අපෙන් ඈත් වෙච්ච සමාජයේ සිංහල බෞද්ධ ජනතාවත් අනිකුත් ජාතීන් අතරත් අපි මේව සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් අපි අබ්දුල් රාසික් සහෝදරයන් අහලා බලමු ඇත්තටම මේ නෝම්බි කියන්නේ මොකද්ද සහෝදරයා? මුලින්ම සුසන්ත සහෝදරයාට හා සත්‍ය විලොග් YouTube නාලිකාවට අපි ස්තුතිවන්ත වෙනවා. මෙවන් වූ කාලීන මාතෘකාවක් තෝරාගෙන ඉස්ලාම් දහමේ ආධ්‍යාත්මික මාතෘකාවක් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම ගැන. උපවාසය කියන්නේ නෝම්බි කියන්නේ මොකක්ද කියන එක ඔබතුමාගේ ප්‍රශ්නේ. ඉස්ලාම් ධර්මානුකූලව මුස්ලිම් වරුන්ට වගකීම් පහක් පැවරිලා තිබෙනවා. ඒ යුතුකම් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් පහ අතුරින් ප්‍රධානතම යාඥාවක් හා යුතුකමක් වශයෙන් සැලකෙන දෙයක් තමයි උපවාසය කියන දේ. ඒ කියන්නේ යම් සීමිත පැය ගණනක් අපි නිරාහාරව සිටිය යුතුයි. කිසිදු පැනක් පානය නොකර කිසිදු ආහාරයක් නොගෙන
එවැගේම අපේ නිත්‍යානුකූලව භාර්යාවන් සමග සංවාසයේ නොයේදී අලුයම වේලාවේ සිට හිරු බැස යන වේලාව දක්වා ආසන්න වශයෙන් ලංකාවේ පැය 14කට ආසන්න කාලයක් අපි අපගේ මෙම සීලය රැක ගැනීමක් සිද්ධ කරනවා මේ තමයි අපි උපවාසයේ වශයෙන් ඉස්ලාම් ධර්මානුකූලව හඳුන්වන්නේ. ඒ කියන්නේ භාවනා යෝගී සාමාන්‍ය හේතුත් අපි කතා කරලා නිකන් භාවනාවක් වගේද? ඔව් යම් කිසි ආකාරක සීලයක් තිබෙනවා එතන. ඔව්. අපගේ සිත එක්තැන් කර ගැනීමක් තිබෙනවා. ඔව්. අපගේ කය පාලනය කර ගැනීමක් තිබෙනවා. ඔව්. අපගේ රුචිය, අපගේ දිව, මනස මේ සියල්ලක්ම පාලනය කරන යම් කිසි ආකාරයක ආධ්‍යාත්මික සීලයක් තමයි මේ උපවාසය කියලා කියන්නේ. සෑම වෙලෙම අපි මේ ලෞකික ජීවිතයේ අපි අපගේ මේ ලෞකිකත්වයේ වෙනුවෙන්ම අපි නැඹුරු වෙලා ඉන්න අවස්ථාවකදී යම්කිසි తాවකාලික අපිට ඉස්ලාම් ධර්මානුකූලව තවුස් ජීවිතයක් අපට අනුමත කරලා නැහැ. නමුත් මෙවැනි වූ తాවකාලික යම් ආකාරයක ලෝකෙන් තුරන් වෙලා ජීවත් වන සැලැස්මක් ඉස්ලාම් දහම තුල තිබෙනවා. ඒ තමයි ඒන් එකක් තමයි මේ උපවාසය. උපවාසය. ඒකකොට මේ නෝම්බි උපවාසයේදී නොකලිතු දේවල් මොනවාද? නෝම්බි කාලය තුලදී අපි निराහාරව සිටිය යුතුයි. ආහාර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි. ඒ වගේම අපි කිසිදු පානයක් ජලය පවා අපට වතුර පවා බොන්නට අවසර නැහැ. ඒ වගේම අපගේ භාර්යාවගෙන් ඈත් වෙලා. ඈත් වෙලා කියන්නේ සංවාසයෙන් නොයදී සිටීම. අනිත් අතට භාර්යාව සමග ළඟින් වැළඳගෙන ඔවුන් සමග සිටිය හැකි. නමුත් සංවාසයෙන් ඉවත් විය යුතුයි. මේ කාරණා තුන තමයි ප්‍රධාන වශයෙන්ම උපවාසයේ කාලය තුල මුස්ලිම් වරුන් වැළකී සිටිය යුතු කාරණාව. ඔව් සාමාන්‍යයෙන් දැන් අපි කියමු දැන් නෝම්බි ඉවර කරාට පස්සේ මේ ඇතිතරම් කන්න පුළුවන් දැන්. ඔව් දැන් සාමාන්‍යයෙන් නෝම්බි වලින් අපට ලබා දීලා තියෙනම ඉස්ලාම් අනුමත කරලා තියලා දේ ආහාරයක් අපි යම්කිසි සීමිත කාලයක් තුලදී ඒවා නොගෙන සිටීම තමයි නෝම්බි වල අරමුණ. ඔව්. ඒ නෝම්බි අපි අවසන් කරපු වහාම අපි සීමාවක් නොමැතිව ආහාර පාන අනුභව කරනවයි කියන එක එතනින් ඉස්ලාම් අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් කුස පුරවා ගැනීමට ඒ කුස පුරවා ගැනීමට සීමාවක් පනවලා නැහැ. තමන්ට අවශ්‍ය පමණින් තමන්ට ඕන තරම් ආහාර පාන ලබා ගත හැකි. නමුත් මෙතන යම්කිසි පන්නරයක් අපි ලබා ගත යුතුයි. මේ උපවාසයේ සීලය තුළින් අපට අපගේ ජීවිතයේ යම්කිසි පන්නරයක් ලබා ගන්න ඕන. ඒ වෙනුවෙන් ඒ ගැන ඉතලා අපි කරනවා නම් අපේ ආහාර පානවල යම්කිසි පාලනයක් ඇතුව සිද්ධ කරගන්න එක තමයි වටින්නේ. දැන් සාදර මෙහෙම තියන දැන් නෝම්බි මාසයේ කෑම අඩුවෙන් ගත්තට කෑම කන ඒ කෑම අඩුවෙන් කෑවා කිව්වට ඒ මාසයේ කෑම වියදම වැඩි කියලා නේ කියන්නේ. සාමාන්‍ය දැන් අපේ නෝම්බි කාලේ අපේ සමාජයේ ප්‍රායෝගිකව සිද්ධ වෙන දේ තමයි ඒ අපේ තියෙන වරුව වෙනස් වෙලා තියෙන්නේ. ඔව්. කෑම ගන්න වේලාව වෙනස් වෙලා තියෙන්නේ. දවල් කාලේ අපි කෑම ගන්න එක රාත්‍රියේදී කෑම ගන්න තත්වයකට පත් වෙලා තියෙනවා. දැන් අපි උදේ කෑම, දවල් කෑම, රාත්‍රී කෑම කියලා තියෙන මේ තුන් වේලේ කෑම රාත්‍රියේම අවස්ථා තුනකදී අනුභව කිරීමක් නෝම්බි කාලයේ තුන සිද්ධවීමක් ප්‍රායෝගිකව අපි දකිනවා. නමුත් අපිට එවැනි දෙයක් නෙමෙයි ඉස්ලාම් ධර්මානුකූලව අපට කියලා තියෙන්නේ. අපට කියලා තියෙන්නේ මේ උපවාසය තුලින් අපේ ආහාරවල යම්කිසි පාලනයක් තියෙනවා. ඒ පාලනය අපි අඛණ්ඩව පවත්වා ගත යුතුයි. නමුත් කිසිදු කෙනෙක්ට කියලා නැහැ ආහාර තියෙන අවස්ථාවකදී නොකා නොබී ඒ ආහාර වලින් ඉවත් වෙලා ඉන්න කියලා. අනුමත කරන ලද ආහාරයක් නම් ඉස්ලාම් ධර්මයේ තුල ඕනතරම් තමන්ට අවශ්‍ය තරමින් ඒවා අනුභව කරන්න ඉස්ලාම් වල අවශ්‍යය දීලා තිබෙනවා. ඉස්ලාම් වල පාඩයක් තියෙනවා කුරුවානේ කුලු වස්රබු. අනුභව කරන්න පානය කරන්න. වලා තුස්රිෆු. නමුත් නාස්ති නොකරන්න. ඉන්නල්ලාහ ලා යුහිබ්බුල් මුස්රිෆින්. නාස්ති කරන අයව දෙවියන් ප්‍රිය කරන්නේ නැහැ. අපට කෑම වලට ඕනතරම් අවස්ථාව තියෙනවා. භුක්ති විඳින්න පුළුවන්. අනුමත දෙයක්. අනුමත මාර්ගයේ. නමුත් නාස්ති කිරීමෙන් අපි වැළකී සිටිය යුතුයි. දැන් උපවාස කාලයේ සිද්ධ වෙන්නේ අපට ප්‍රධාන ආහාර වලට වඩා සංස්කෘතිමය වශයෙන් අපගේ මුතුන් මිත්තන් අනුගමනය කරපු දේවල් හා මේ ලංකාවේ නූතනයේ පවතින යම් යම් කරුණු අනුව වෙනත් රටවල විදේශ රටවල වල තියෙන කාරණාවන් අනුකරණය කිරීම අරහා යම් යම් අමතර කෑම වර්ග රැස් වෙලා තිබෙනවා අපගේ ඒ භෝජනයට. ඒ නිසා තමයි අමතරව වේදමක් දරන්නට නෝඹි කාලේදී සිද්ධ වෙලා තිබෙන්නේ. උදාහරණයක් වශයෙන් ඒ කාලේ කැඳ බීලා සාමාන්‍යයෙන් රටේ ඉඳි කාලා වතුර බීලා කැඳ බීලා යම් ආකාරයක නෝම්බි අවසන් කිරීමක් කරා. අද එහෙම නෙමෙයි සම්සා පැටි සර්ව මේවා සරුවත් වල වර්ග විවිධ යම් වර්ග වතුර පස වැඩි වෙලා තියෙනවා. දැන් මේක මේ කවුරුන් නැතිලාට හොරෙන් කන්න බෑ. හොරෙන් කන්න බෑ. දැන් නෝම්බි වල ප්‍රධානතම අරමුණ අපිට පණවලා තිබෙන්නේ සුද්ධ කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 183 184 වැකියේ නුඹලා කෙරෙහි උපවාසය අනිවාර්ය කරනු ලැබ තිබෙන්නේ දේව බිය බැතිය වර්ධනය කර ගැනීම උදෙසා. ලාලකුම් තත්තකුම් උඹලා දේව බිය බැතියෙන් සිටිය යුතුයි. එතකොට දෙවියන් අපව සෑම විටම
supariksa kariwa apawa awada apawa adikshane kara sitinawai kiyana e manasikathwaya thamai apata upawasa thulin laba denne deviyan anumatha karapu aahara paana pawa deviyan anumatha karapu apage baharyawa nithyanukoola baharyawa pawa deviyange niyamayakata seemitha paya gananak api ewayin walaki sitinawa nan deviyan anumatha nokarapu margi api kisiseithma api gaman nokala yutui kiyana e pannare thamai nombiyu thulin laba denne ehema thiyenakota Nombi kali di api debian to orang yang mak kanawai kini debian aniwarin ma balanawai kini e wiswas Islam darma itu lebih nawa saya ma minisek ma debian ge adik sana ya tapi ini insa debian tapi orang rahasia kisah dia keran bila api apa ge nombi binda bagi nanti bin nasti kerja nanti bin cerai bin itu itu kan main nombi bela be saman dan saudara mata mata puri dia kiwa ekhari nombi bela be kali itu le me kaya kanna vitirada beri Okeyama business kirima ewa kisima tahanamak naha sama dan man kiyapu karana tuna hera aahara paana walin walake sitima baharyawagen walake sitima hera an sielu katiyutu waladi samanya paridi islam wala apita thibena maga pennima api anugamane karanna ona vyaparika katiyutu samaja katiyutu onama deyak siddha karaganna puluwan den api kiyemu den den muslim sahodaruru den me kale nombi aldana ඒ නෝම්බි යල්න කාලය තුල අසීපතත්වෙන් ඉන්න අය අපි කමු ගෑස්ට්‍රික් තීන අය වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් රෝගාබාධ තීන අය වෙන්න පුළුවන් එතකොට මොකද වෙන්නේ ඉස්ලාම් ධර්මයේ තුල එවැනි අයට විශේෂ සාහනයක් සලසා තිබෙනවා ඉස්ලාම් වල ප්‍රධානතම ස්ථාවරයක් තමයි ලා යුකල්ලිෆුල්ලාහු නෆ්සන් ඉල්ලා උසහා කිසිදු මිනිසෙකු ඔහුගේ ශක්තියට අනුකූලව මිස කිසිදු වගකීමක් කොහොමත පැවරෙන්නේ නැහැ අපගේ ශක්තිය ශක්ති ප්‍රමාණයට අනුව තමයි අපට වගකීම් පැවරෙන්නේ Nombi anivari kerla tine e wakia tulama pahadili wasanahan wana ma faman kana minkum marilan au ala safarin numbala agen rogi wasitnaya natna magin wasitnaya yang kisi gamana kaya dila itna wana fa iddatun min nayami nuhar oun benat dina wala emo pawasi rakin ikan ramasan masi ikan ni islami ara sanda dana ne tanu nama wani masi e ramasan masi upawasi rakin ikan tama pata anivari kerla tine Namut ima ramasan masi upawasi rakina aniwarya karan labu aya roga turawa sitnawana upawasi rakima outa pasuino o gamana ke di sitnawan roga turawa indala na namut ogi awas dauki kawas setawe kada yam kisi gamana kwidesa gamana kora tatula yam kisi uba muba yamak sitde benwana outa benat dina wala rakime suwisesi sahani labadi tibenwa ewa gema gabini kantawan e suwisesi sahani labadi la tibenwa kiri dena mawarunta e suwisesi sahani labadi la tibenwa එතකොට දෙවියන් වෙනුවෙන් යාඥාවක් පනවනවයි කියලා ඒ මිනිසුන් මත බලහත්කාරයෙන් ඒක මිනිසාගේ හැකියාවට ඔබ්බේ ඔහු කළ යුතුයි කියලා දෙවියන් විසින් පනවලා නැහැ. ඒ සඳහා යම් යම් විශේෂ සහන් ලබා දීලා මිනිස්යන්ගේ දුර්වලතාවයන් හඳුනාගෙන නමුත් ඔහු වගකීම වෙනත් දිනයක ඉටු කළ යුතුයි කියන කාරණාව ඉස්ලාම් අවධාරණය කරනවා. අපි යමුකෝ නෑ නෝම්බි කියන වචනය මොකද්ද? උපවාසය. උපවාසය හරි. එතකොට දැන් දැන් මේ 2024 මේ ඔබතුමාගේ දැනුම හැටියට එහෙම නැත්නම් බෝවංශගේ දෙවියන් වහන්සේ විසින්ද මේක ඔව් දෙවියන් විසින්ද නියම කරන්නේ එතකොට ඒ නියම කරපු පණිවිඩයේ කවදා ඉඳන්ද මේක ආවේ කොයි කාලෙද කියලා පොඩි විස්තරයක් අතීතයේදී කියමු ඔව් දැන් කොහොමද දෙවියන් මේකට නැඹුරු වුණේ කොහොමද මේක සමාජගත වුණේ ඔව් දැන් ඉස්ලාම් වල මේක යාඥාවක් වශයෙන් පනවලා තිබෙනවා ඉස්ලාම් වල යාඥාව පනවනු ලැබීමෙන් අපි දෙවියන් වහන්සේගේ තේජස හෝ බල මහිමය හෝ වැඩි කිරීමක් සිද්ධ කරන්නේ නැහැ දෙවියන් වහන්සේට මිනිස්යන් යාඥා නොකිරීම නිසා දෙවියන් වහන්සේගේ තේජස හෝ බලමහිමේ කිසිදු අඩුවීමක් සිද්ධවන්නේ නැහැ. නමුත් අපට පනවලා තිබෙන මේ සියලු යාඥා කටයුතු පනවලා තිබෙන්නේ අපගේම ස්වයං අභිවෘද්ධිය උදෙසා. අපගේම ස්වයං විනය වර්ධනය කර ගැනීම උදෙසා. දැන් උදාහරණයක් මම අර නෝම්බි වල ආරම්භය ගැන මම කතා කරනවා. උදාහරණයක් වශයෙන් අපිට සලාතය කියලා යාඥාවක් තියෙනවා. ඒ සලාතය කියන යාඥාව අපි දිනකට 5 වතාවක් සිදු කර යුතුයි සෑම මුස්ලිම් වරයෙක්ම. ඒ ආඥාව පිළිබඳව දෙවියන් සඳහන් කරනකොට ඉන්න සලාති තන්හා අනිල් ෆහසයි වල් මුන්කර් මේ සලාතය කියන දේ අශිෂ්ට සම්පන්න ක්‍රියාවන් හා අයහපත් ක්‍රියාවන් සිදු කිරීමෙන් ඔබව වළක්වයි කියලා දෙවියන් පවසනවා දිනකට 5 වතාවක් අපි දේව යාඥාවටම නැඹුරු වෙනකොට දෙවියන් පිළිබඳ මෙනෙහි කිරීම සිද්ධ කරනකොට අපගේ සිත නිතරම ඒ ආධ්‍යාත්මයේ රඳා පවත්වන නිසා පිවිතුරු ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක තමයි එතනින් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ තමයි මේ උපවාසය අපට අනිවාර්ය කරලා තිබෙන්නේ අපට පමණක් නෙමෙයි. ඒ දෙවන පරිච්ඡේදයේ 183 වන වැකියේ සඳහන් කරනවා කුතිබා අලෛකුම සියාම් නුඹලා කෙරෙහි උපවාසය අනිවාර්ය කර තිබෙනවා. කමා කුතිබා අලල්ලදීන මින් කබලිකුම් නුඹලාට පෙර සිටි ජනතාවට අනිවාර්ය කරනු ලැබුවාසේ.
මුඹලාට පෙර සිටි ජන සමාජවලට පවා මෙම උපවාසය කියන වත් පිළිවෙත අනිවාර්ය කරන ලැබ තිබෙනවා විවිධාකාරව විවිධ ක්‍රමවලට දැන් අපි විශ්වාස කරනවා සුද්ධ වූ කුර්ආනයට අනුව මරියම් තුමිය ඒ කාලේ යේසුස් වහන්සේගේ කාලේ ඔවුන් රැකපු උපවාසයක් තමයි මුනිවත රැකීම යම්කිසි සීමිත කාල වේලාවක තුලදී ඔවුන් නිහඬව සිටිය යුතුයි එයත් එක් ආකාරයක මෞන වෘතය කියලා අපි සඳහන් කරනවා සාමාන්‍ය සිංහල විවාහයේ ඒ මෞන වෘතය රැකීම ඒ කාලේ මිනිස්සු සිද්ධ කරා මේ වගේ විවිධ ක්‍රමවේදවලට අනුව නෝම්බි පැවරලා තිබුණා අපේ සමාජයට අවසාන වක්තෘවරයා වශයෙන් අපි විශ්වාස කරන මොහම්මද් තුමාණන්ට පවරනු ලැබූ නීතිය තුල මේ උපවාසය කියන යාඥාව අපට අනිවාර්ය කරන ලබන්නේ හිජිරි දෙවන වර්ෂයේ. ඒ කියන්නේ මොහම්මද් නබිතුමා මක්කමේ ඉඳලා මදීනාවට නිෂ්ක්‍රමණය වෙලා වසර දෙකකට පසුව. මොහම්මද් නබිතුමාගේ වයස අවුරුදු 55 දී තමයි මේ උපවාසය කියන වැක්පිළිවෙත අපට අනිවාර්ය කරනු ලබන්නේ. ඔව් එතකොට දැන් ඉතින් සිට අපි මේක පවත්වාගෙන යනවා මුස්ලිම් සමාජයෙන් සල්. එතකොට දැන් සාමාන්‍ය දැන් මුස්ලිම් ජනතාව දැන් එක එක පැතිකඩ වල ජීවත් වෙනවානේ. ඔව්. එතකොට දැන් දැන් මේ ජනතාවගේ අතරේ දැන් ওই කිල්ලට දැන් ওই කියන්නේ දෙවි යන්න පුළුවන් දෙම ලේඩිස්ලට එහෙම ඒ දේවස්ථාන වල. ඔව්. කියන්නේ අපි කිමු අසනීප තත්ත්වයන් තුලදී ඒ වගේ වුණාම එතකොට ඒ දේවස්ථාන වලට යන්න පුළුවන් නෝම්බි කාලය තුල එහෙමද නැත්නම් කොහොමද ඔබතුමාලගේ ඒ නෝම්බි කාලේ කියලා ඒ නීතිය පැනවල නැහැ සාමාන්‍යයෙන් දේවස්ථාන වලට ඕනෑම අවස්ථාවකදී ඕනෑම කෙනෙක්ට යන්න පුළුවන් පිරිමින්ට යන්න පුළුවන් කාන්තාවන්ට යන්න පුළුවන් නමුත් අපවිත්‍රව සිටින අවස්ථාවකදී කාන්තාවක් මාස සුද්ධි කාලය තුලදී දේවස්ථාන වලට ප්‍රවිෂ්ඨ වීම තහනම් කර තිබෙනවා ඒ වගේම පිරිමියෙක් නම් ඔහුට නෑම අනිවාර්ය වී සිටින අවස්ථාවකදී ඔහුගේ සුක්‍රමෝචනයක් සිදු වෙලා තියෙන අවස්ථාවකදී ඔහු ස්නානය කරන තෙක් ඔහුට බෑ දේවස්ථානයට යොමු වෙන්න. කාන්තාව මාස සුද්ධියෙන් පිරිසිදු වෙන තෙක් බෑ දේවස්ථානයට ඇතුළු වෙන්න. ඒක සාමාන්‍යයෙන් ඕනෑම ආගමක පූජනීය ස්ථානයක පවිත්‍රතාවය රැක ගැනීම සඳහා පනවනු ලබන නීතියක්. ඒ හැරෙන්න ඒ මාස සුද්ධියෙන් හෝ නැත්නම් නෑව අනිවාර්ය කරනු ලැබීමෙන් සිටින ඕනෑම කාන්තාවක් හෝ පිරිමියෙක්ට ඕනෑම ඕනෑම කාර්යයක් සාමාන්‍ය ඔවුන්ගේ නිවසේ සිට කරගත හැකි. ඒක ඉස්ලාම් වල තහනම. එතකොට මේ රාජ්‍ය සෝදර දැන් මේ අය ඔයගොල්ලෝ චන්ද්‍ර මාසෙම විතරක් ගන්න ඔකට. දැන් ඒකට හේතුව දැන් අපි සූර්ය අණුව දින ගණනය කිරීමේදී ඔව්. ඒ දිනවල දැන් තුන් දවස් 365 කියන ඒ දින සූර්යා පදනම් කරගෙන අපි ගණනය කරන එක අරාබි ජාතිකයන් තුල ඒ දින ගණනය සඳහා වුන් යොදාගත්තේ නැහැ. ඔහුන් යොදාගත්තේ සූර්යා පදනම මත දින ගණනය කිරීම සූර්යා පදනම මත ඔවුන් දින ගණනය කරේ වේලාව නියම කිරීම සඳහා පමණයි වේලාව ගණනය සඳහා පමණයි ඔහුන් දින ගණනය සඳහා යොදාගත්තේ චන්ද්‍ර සඳ ක්‍රමය ඒ සඳ ක්‍රමයේදී චන්ද්‍රයාගේ විවිධ චන්ද්‍ර මණ්ඩල පරිමාවන් තිබෙනවා ඒ අනුව දින 1 2 3 කියන එක ඔවුන්ට නිශ්චය කරගන්නට පුළුවන් නිසා තමයි එවන් වූ චන්ද්‍රයා මත පදනම් වූ දින ගණනයක් අරාබි ජාතිකයන් අනුගමනය කරේ ඉස්ලාම් තුල ඒ ක්‍රමයට අනුව ඒ චන්ද්‍රයාගේ දින ගණන අනුව ඔබ මේ දින ගණනය සිද්ධ කරන්න කියලා අපට සිදු කරා මිසක් ඒකෙන් වෙනම අමුතු විශේෂත්වයක් නැහැ යම්කිසි ආකාරයක අපි සූර්යා අනුව දින ගණනය සිද්ධ කරා නම් යම්කිසි කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි චන්ද්‍රයා අනුව ගණනය කරේ නැති කියලා චන්ද්‍රයා හෝ සූර්යා සඳ හෝ ඉර කියන්නේ දින ගණනය සඳහා මිම්මක් වශයෙන් ඔබට ලබා දීලා තිබෙනවා කියලා සුද්ධ වූ කුරුවන් ලබා දීලා තියෙනවා ඒ දින ගණනය සඳහා තිබෙනවා අරාබි ජාතිකයන් තෝරාගෙන තිබුණා චන්ද්‍ර ගණනේ හේතුව වෙන වෙනම දින දැන් පුර 15ක පෝය දිනේ සිංහල ක්‍රමයට අනුවත් ඒ චන්ද්‍ර ගණනේ තිබෙනවා 15ක පෝය දිනේ වෙනම අඳුන ගන්න පුළුවන් ඒ චන්ද්‍ර ගණනේ අනුව තමයි අමාවක අටවක ඒව අඳුන ගන්න පුළුවන් මේ වගේ පැහැදිලිවම දින වෙන වෙනම අඳුනාගත හැකිවන්නේ සූර්ය ගණනේ නොමේ චන්ද්‍ර ගණනේ ඒ නිසා තමයි ඒ සඳහා ඉස්ලාම් චන්ද්‍ර ගණනේ තෝරගන්නේ. ඒ කියන්නේ සඳ දැකීමෙන් පස්සේ තමයි මේ උපවාසය අවසන් වෙන්නේ. උපවාසය චන්ද්‍රයා දැකීමෙන් තමයි මාසය උදා වෙන්නේ. හරි. නව මාස උදා වෙන්නේ. හරි. ඊළඟ මාස උදා වීම කියන්නේ මේ මාසයේ අවසානේ. එතකොට මාසයක උදාවහ අවසානයේ චන්ද්‍රයා අනුව පිටීරණය කරනවා. එතකොට දැන් මේ නෝම්බිය කිරීම මේ උපවාසය කිරීම මුස්ලිම් සහෝදරවරු දැන් මේකේ තියෙන පරමාර්ථය මොනවද? එකම පරමාර්ථය අපි දෙවියන්ට බියබැතිමත් සමාජයක් විනයගරුක සමාජයක් බිහි කරනවා. ඉස්ලාම් වල නොයෙකුත් දේවල් තහනම් කර තිබෙනවා. උදාහරණයක් වශයෙන් අපට මත්පැන් තහනම්. අපට දුරාචාරයේ තහනම්. මිනිස් ඝාතනයේ තහනම්. අනවශ්‍ය අශීලාචාර ක්‍රියාවල අපි නොනියලිය යුතුයි. මෙවැගින් විවිධ තහනම් අපට තිබෙනවා.
මේ තහනම මිනිසාගේ ජීවිතේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවීම සඳහා පුහුණුවක් ලබා දෙන්න ඕන. නිකම්ම උපදෙස් පොවදන් පමණක් ලබා දීම තුලින් කවදාවත් මිනිසෙක් ඇදෙන්නේ නැහැ. ඒ පුහුණුව ලබා දීම සඳහා ඉස්ලාම් වල ලබා දීලා තියෙන ප්‍රධානත මානසික පුහුණුව තමයි ඔබ නිතර දෙවේලේ දෙවියන්ගේ අධීක්ෂණයට නතුවනවා. දෙවියන්ගේ බැල්මට නතුව තමයි ඔබේ ජීවිතේ ගත වෙන්නේ. ඔබ කරන සෑම ක්‍රියාවක්ම දෙවියන්ගේ ග්‍රහණයට අසු වෙනවා, දෙවියන්ගේ සුපරීක්ෂණයට අසු වෙනවා. එම නිසා විනයානුකූලව සදාචාරාත්මකව ආධ්‍යාත්මයේ නිවැරදිව ජීවත් වෙන්න කියලා ඉස්ලාම් ධර්ම කියන ඒ දේ අපගේ මනසේ මනසට ලබා දෙන පුහුණුව. ඒ මනසට ලබා දෙන පුහුණුව ක්‍රියාත්මක කරවීම සඳහා තමයි මාසික කාලයක් අනුමත ආහාර නොගෙන සිටිය යුතු. ඒක කරනවද නැද්ද? දැන් මම ඒක නොකරනවා නම් මට තේරෙනවා මම ඉස්ලාම් ධර්මානුකූලව මගේ ආධ්‍යාත්මය පෝෂණය කරගෙන නැහැ. මම හරියට උපවාසය රකින්නේ නැහැ කියන්නේ මම ඉස්ලාම් ධර්මයේ අනෙකුත් විනයන් නිසියාකාරව මම අනුගමනය කරන්න සුදුසු මට්ටමට මම ඇවිල්ලා නැහැ. ඒ මිනිසා දැන ගැනීම සඳහා සෑම මුස්ලිම් වරයෙක්ම තමන්ව ස්වයං අධ්‍යයනයකට ස්වයං පරීක්ෂණයකට භාජනය කිරීම සඳහා තමයි මාසික කාලයක් ප්‍රායෝගික ආධ්‍යාත්මික පුහුණුවක් වශයෙන් මේ උපවාසය ලබා දීලා ඒ ආධ්‍යාත්මය පිරිසිදු කරගන්න තහනම් ක්‍රියාවලින් වැළකී සිටීම සඳහා තමයි මේ උපවාසය අරහා අපට පුහුණුව ලබා දීලා තිබෙන්නේ. ඒ කියන්නේ දුප්පතුන්ට දුප්පත්න සහනාධාර දීම පුළුවන් නේද? ඔව් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ ජාති ආගම් ભેදයෙන් තොරව කරන්න ඕනේ. ඒ වගේ නැති බෙදයට උදව් කිරීම ඒ වගේ පරමාර්ථයන් තියෙනවා උතර නේ? තියෙනවා. හැබැයි මට නිකන් ඇහුවොත් ඔබතුමාගේ දැන් මං හිතන්නේ මේ කියන්නේ දෙවියන් ඔබතුමාලව නිකන් බය කරලා වගේ එද්ද නැත්නම් මිනිස්සු බය කරලා මේක කරන්න ඕනේ මේ කෙරුවේ නැත්නම් උඹලට මෙහෙමයි කියලා එහෙම එකක් තියෙනවද? සාමාන්‍යයෙන් මෙහෙමයි. දැන් ඉස්ලාම් වල මිනිසාට ස්වාධීන තීරණ ගැනීම නිදහස ලබා දෙලා තිබෙනවා. හිර කරලා නැහැ. තමන්ට ඕනම් කර දෙයි. දැන් කුර්ආන් වැකියක් තිබෙනවා. දෙවියන් වහන්සේ සුද්ධ වූ කුර්ආනය ගැන සඳහන් කරනකොට. සමස්ත මානවයාටම කියනවා වකුලිල් හක්කු මින් රබ්බිකුම්. නබිවරේ පවසන්න මේ නුඹලාගේ දෙවියන් වෙතින් පැමිණ තිබෙන සත්‍යය. ෆමන් සාහෆල් යුමින්. කැමති කෙනෙක් විශ්වාස කරත්වා. ෆමන් සාහෆල් යක්ෆුර්. කැමති කෙනෙක් ප්‍රතික්ෂේප කරත්වා. කැමති කෙනෙක්ට විශ්වාස කළ හැකි, කැමති කෙනෙක්ට ප්‍රතික්ෂේප කළ හැකි. මේ සත්‍ය පණිවිඩය. නමුත් මෙම පණිවිඩය අනුගමනය නොකිරීමේ ප්‍රතිවිපාකයක් තිබෙනවා. ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය ලබා දීලා තිබෙනවා. නමුත් සත්‍ය කුමක්ද කියලා නිවැරදිව තෝරගෙන ඒ සත්‍ය මාවත උදෙසා යම්කිසි කෙනෙක් ප්‍රවිෂ්ඨ වුණේ නැත්නම් ඔහුට තමන්ගේ තීරණය පිළිබඳව වග කියන්න වෙනවා. උදාහරණයක් වශයෙන්. දැන් අපට පාසලේ විදුවල් පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා විභාග පවත්වන විභාග දෙපාර්තමේන්තුව හරහා ඒ විභාග දෙපාර්තමේන්තුවට අයදුම්පත් කැඳවීම ඒ සඳහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම යම් කිසි කෙනෙක් කැමැත්තෙන් සිද්ධ කරන්න පුළුවන්. අකමැති කෙනෙක්ට ගුරුවරයෙක් මේක නොකර ඉන්නේ ඔබේ ජීවිතයට පාඩුවක් වෙයි කියලා අවවාද කරන්න පුළුවන් මිසක් ඔහු නොකරයි කියලා දඬුවම් කරන්න බෑ. නමුත් ඒ විභාගය සඳහා නිවැරදිව ප්‍රවිෂ්ඨ නොවුන කෙනෙක්ට ඒකේ ප්‍රතිඵල ප්‍රතිවිපාක අනාගතයේදී භුක්ති විඳින්න වෙනවා. මේ මෙවැනි පරීක්ෂණයක් තමයි ඉස්ලාම් ලබා දීලා තිබෙන්නේ. ඔබේ ස්වාධීන තීරණය ඔබ මත රඳා පවතිනවා. නමුත් මේකයි සත්‍ය. මේ සත්‍ය ප්‍රතික්ෂේප කරා නම් ඒ සත්‍ය ප්‍රතික්ෂේප කිරීමේ වගකීම ඔබට මරණින් මතු ජීවිතයේදී භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ඔව් ඒ කියන්නේ බය කිරිල්ලද්ද ඔබතුමා දැන් නැමෙන් සහෝදර මෙහෙම ගැතිය දැන් අපි කියමු නෝඹි දැන් කීපෙලක් සහෝදරව මම ආශ්‍රය කරනවා. ගොඩක් මුස්ලිම් සහෝදරව ආශ්‍රය කරලා මම අර අපි අර ලුකුවට ගැඹුරට මම සාකච්ඡාවක් කරලා නැහැ. මම ඉතින් ඔබතුමා විවෘතයි. මට තේරි හොඳට සිංහල භාෂාව කතා කරමින් දැන් මේ කරන්නේ. එතකොට මට දැනගන්න ඕනේ දැන් අර දැන් අපි මුස්ලිම් සහෝදරයෙක්ව සහෝදරියක් මේ ගැන කතා මේ ගැන ගණන් ගන්න නැතුව නෝඹි අල්ලන්න නැතුව එයාගේ පාඩුවේ මේ වැටි කරන් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔව් හැබැයි ඒක එයාගේ තීරණයට යවක කියන්න. වක් කියන්න. දැන් උදාහරණයක් වශයෙන් රටේ තිබෙනවා නීතියක්. ඔව්. ඒ නීතිය පනවලා තිබෙන්නේ ජනතාව බයගස්සලා. නීතියට අවනත වුණේ නැත්තම් උඹලා දඬුවම් විඳින ඒ බය ගැන්වීම පමණක් නෙමෙයි එතන තිබෙන්නේ. ඒ නීතියක් පැනෙව්වේ නැත්තම් රටක් වශයෙන් පවතින්නේ නැහැ. මනුස්ස සමාජයේ මානව සංහතිය සදාචාරාත්මක විනයානුකූල විනයගරුක සමාජයක් වශයෙන් පවතින නම් යම්කිසි නීතිමය තත්වයක් අවශ්‍යයි. ඒ නීතිමය තත්වයක් නොමැතිව කැමැත්තට ජීවත් වෙන්න පුළුවන් කියලා රටක් අපට පාලනය කරන්න පුළුවන්ද? අපට පවුලක් පාලනය කරන්න පවුලකට යම්කිසි උපසංස්කෘතියක් තිබෙනවා පවුලක් තුළ. යම්කිසි කුලයක් තුළ උපසංස්කෘතියක් තිබෙනවා. මේවා රීති. නීතියට ආදේශ වූ රීති වගේ. මේ රීති නැතුව ඒ රීති කඩන්න පුළුවන් කැමැති කෙනෙක්ට. නමුත් ඒ රීති කැඩීම නිසා
ඒ පවුලේ තිබෙන උපසංස්කෘතිය ගැඩෙනවා. ඒ කුලයේ තුල පවතින උපසංස්කෘතිය ගැඩෙනවා. අධ්‍යාපන ආයතනයකට යම්කිසි උපසංස්කෘතියක් තිබෙනවා. ගීතිමාලාවක් තිබෙනවා. නීති පද්ධතියක් තිබෙනවා. ඒව බය කිරීම පමණක් නෙමෙයි එතනින් අදහස් කරන්නේ. දෙවියන් නිර්ම අපේ ඉස්ලාමීය විශ්වාසය අනුව අපව නිර්මාණය කරේ දෙවියෝ. අපි නිර්මාණ වශයෙන් තමයි පවතින්නේ. නිර්මාණකරු මැවුම්කරු දෙවියෝ. අපේ ස්ථීර විශ්වාසය. එතකොට මේ නිර්මාණකරුගේ කැමැත්තට අනුව අපි ජීවත් වීම කියන දේ අනිවාර්යෙන් දෙවියන් බලාපොරොත්තු වෙනවා කියන එක අපේ මූලික විශ්වාසයක්. ඒ විශ්වාසය මතත් ඒ වගේම එසේ නොකරා නම් ඔබට මෙවැනි දඬුවම් විඳින්න සිද්ධ වෙයි කියන ඒ අවවාදානුශාසනාවත් කුර්ආනයේ තුලින් අපට ලබා දීලා තියෙනවා. නමුත් අපි මුස්ලිම් ජනතාව ඒ බය කියන දෙයට වඩා වඩාත් කැමැත්තෙන් වඩාත් ප්‍රියමනාපව මේ දේ කරන්නේ. උදාහරණයක් වශයෙන් අපේ සමාජයේ කුඩා දරුවෙක් පවා උපවාසය රකින්න එක ඔබ දැකලා ඇති. ඒ කුඩා දරුවාට කවුරුත් පවුලේ බල කරලා නැහැ උපවාසය රකින්න කියලා. ඒ සංස්කෘතිය දැකලා ඒ සමාජය දැකලා මේ දේ අපිත් කරන්න පුළුවන් කියලා රකින්නවා. එවන් වූ තත්වයක් තමයි ඉස්ලාම් තුල අපට ලබා දීලා තිබෙන්නේ. එතකොට දැන් ඔබතුමා හිතනවාද නිකන් සමස්තයකට මම මේ නිකන් වචනය පාවිච්චි කරොත් මේ මේ ගැන කතා කරොත් නීති දාලම පුළුවන්ද ඔබතුමාගේ නීති ඔය සමාජයේ වටපිටාව ඒ වගේ නීතියෙම පුළුවන්ද මේ සමාජයක් හදන්න? බෑ. නීතියෙන් පමණක් බෑ. නීතියෙන් පමණක් සමාජයක් හදන්න බෑ. ආදරයක් තිබෙන්නත් ඕන. ප්‍රේමයක් තිබෙන්නත් ඕන. මේ දෙකම තමයි ඉස්ලාම් අපට ලබා දෙන්නේ. ද අපට අප යහපත් ක්‍රියා නොකිරීම නිසා අපට අවවාද අනුශාසනා තිබෙනවා වගේ ඒ යහපත් ක්‍රියා කිරීම සඳහා ප්‍රේමයේ වඩවන ඒ තුළින් අපට ලැබෙන ආනිසංස ඒ තුළින් අපට ලැබෙන කුසල් පිළිබඳවත් ඉස්ලාම් සුභාරංචිය අපට ලබා දෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රේමයෙන් ආදරයෙන් මේ දේවල් කරනවා. දැන් සිංගප්පූරුව වැනි රටක් ඒ රට පිරිසිදුව තබා ගැනීමට මේ කරුණු දෙකම හේතුවක් වෙලා තිබෙනවා. එකක් රටේ නීතිය දැඩි නීතියට බයයි නීත්‍යානුකූලව සියලු දේවල් සිද්ධ වෙන්න ඕන කියලා ඒවට ගරු කරනවා. දෙවෙනි දේ රටට ප්‍රේම කරනවා. ඒ රටට වුණ ආදරේ. ඒ නිසා ඒ රට සංවර්ධිත රටක් බවට පත් වෙලා. නමුත් ඇත්ත ගණන් වල අපි තමයි මේ මට්ටමේ හිටියේ. සංවර්ධිත රටක් වශයෙන් අපේ දේශපාලනඥයෝ කරපු යම් යම් දේවල් නිසා අපි පරිහානියට පත් වෙලා ඉන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ පුද්ගලික වර්ධනයටත් සමාජයේ වර්ධනයටත් යම් කිසි ආගමික වර්ධනයකටත් මේ දෙකට මේ සියල්ලටම මේ කාරණා දෙක වැදගත්. නීතිය අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ බය පමණක් නෙවෙයි ඒ ආදරයෙන් ස්වේච්ඡාවෙන් කරන තත්වයක් ඇති කළත් යුතුයි. ඒ දෙකම ඉස්ලාම් තුළ ලබා දීලා තිබෙනවා. එතකොට දැන් ලොකු මේ අපි කතා කරනවා පරිසරයක් හැදුනේ ඒ පරිසරය තුළ අපිට අහන්න ලොකු කතාවක් තියෙනවා. කතාවක් තියෙනවා මුස්ලිම් සෞදෘත්ති. මොකද දැන් අපි මෙහෙම කතා කරොත් දැන් ජීවිතේ අපේ මේ අවුරුදු නැකතකුත් එනවා. දැන් මොකද ප්‍රශ්න? අපි ආයක උපවාස කරන්නත් බෑ. නැකත් ප්‍රශ්නෙකට තල්ගෙන දඟලනවා. ඉතින් මේ අපිට විතර බලන්න. ඉතින් දැන් මේ රජ සෞදරයන් මම අහන්නේ දැන් ඔබතුමාලගේ දෙවියන් වහන්සේ කරපු කතාවයි කුරාණයට සම්බන්ධයක් තියෙනවා. අපි කුරාණය කියලා විශ්වාස කරන්නේ සම්පූර්ණයෙන්ම ਸਰව බලධාරී දෙවියන්ගේ වචන කියලා. එතකොට මට කියන්න ඔබතුමා සුභාරංචි එනවා කියනවනේ. කොහොමද දෙවියන් වහන්සේ ඔබතුමාට මොන මොන සුභාරංචිද? කොහොමද ප්‍රේමී කරන්නේ ජනතාවට? මොන විදිහට දෙවියන් වහන්සේ ඔබතුමාට ওই කුරාණී හෝ ඔබතුමාලාවේ කියන ඒ කොහොමද සම්බන්ධ කරන්නේ? ඒ කොට අපිට අපේ මුස්ලිම් ජනතාවගේ විශ්වාසය අනුව මොහම්මද් නබිතුමාණන් අවසාන දෙවියන්ගේ වක්තෘවරයන්. දෙවියන්ගේ අවසාන වක්තෘවරයන්. ඒ දෙවියන්ගේ වක්තෘවරයන් වශයෙන් මොහම්මද් තුමාණන්ව තෝරාපත් කරගනු ලැබීමත් සමග ජිබ්‍රීල් කියලා අපි දේව දූත කණ්ඩායමක් ගැන විශ්වාස කරනවා. දේව දූතවරු පිරිසක් ඉන්නවා. ඒකේ නායකවරයා වශයෙන් ජිබ්‍රීල් කියලා ඉන්නවා. ඒ ජිබ්‍රීල් කියන දේව දූතවරයා අරහා පණිවිඩ ලැබිලා ඒ දේව දූතය අරහා ලබාගත් පණිවිඩ තමයි නබිනායකතුමාණන්ගේ සිතේ සුද්ධ වූ කුර්ආනයේ වශයෙන් සංරක්ෂණය වුණේ. ඒ කුර්ආනයේ සම්පූර්ණ සංරක්ෂණය නබිනායකතුමාණන්ගේ සිතේ සිද්ධ වුණා. ඉන් පසුව සෑම මුස්ලිම්වරෙක්ම පුළුවන් තරම් මුස්ලිම්වරු තමන්ගේ සිතේ කුර්ආනයේ සංරක්ෂණය කරමින් පවතිනවා. මේක දෙවියන් වහන්සේගේ දේවානුභාවයෙන් ලැබෙන දෙයක්. දේවානුභාවය සෑම පුද්ගලයෙක්ටම දෙවියන් වහන්සේ දර්ශනය වෙලා ඒ දර්ශනය නිසා දෙවියන් වහන්සේ පණිවිඩ උවමාරුවක් ඍජුව සිද්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ මනස හා සම්බන්ධ ප්‍රඥාව පහළ වීමක්. ප්‍රඥාව පහළ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ ප්‍රඥාව පහළ වීම දේවානුභාවයෙන් සිද්ධ වෙලා නබිනායකතුමාණන් තමන්ගේ දෙවියන් වහන්සේ ලබා දුන් වචන කියලා අපිට පොතක් ලබා දුන්නා. දැන් අපිට තියෙන්නේ අපි මේ දේවානුභාවයේ භුක්ති විඳ නැහැ. මේ දේවානුභාවය අපි මොකද්ද කියන එක අපි පළපුරුද්දෙන් අත්දැකලා බැලුවෙත් නැහැ. නබිනායකතුමා දේවානුභාවය ලැබුවයි කියලා අත්දැකීම් ලැබුවයි කියලා අපිට පොතක් ලබා දුන්නා.
දැන් ඒ පොත අරහා තමයි අපි නබිනායකතුමාණන් ධර්ම දූතෙක් වශයෙන්ුත් නබිනායකතුමාණන් කියන ඒ දෙවියන් සැබෑ දෙවියන් වශයෙන්ුත් මේ පොත අරහා තමයි විශ්වාස කරන්නේ. මුස්ලිම් වරුන්ගේ දේව විශ්වාසයට හා මරණින් මතු ජීවිතයේ පිළිබඳ විශ්වාසයට සම්පූර්ණ මූලික මූලාශ්‍රය සුද්ධ වූ කුරාණේ. ඔය සුද්ධ වූ කුරාණේ කතා හරි 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 සුද්ධ වූ කුරාණේ තුල ඔබතුමා හිතනවාද යම් යම් මත සුද්ධ කුරාණේ තුල යම් යම් මත ඉතිරලා තියෙනවා මේ සමාජය තුල අපි ඒක දෙවියන්ට කතා කරමු අපි මම හිතන තවත් මේ පළවෙනි වීඩියෝ එකෙන් පස්සේ අපි ඊගා වැඩේට කවදා හරි පොතෙන්දී හරි හමු වෙයි අපි එතනදී ඒගොල්ලන්ට මේකට අභියෝග කරන්න ඕන නම් කතා කරන්න ඔබතුමා ලෑස්තිද ඔව් මම ඕනම සහෝදරෙක් සමග කතා කරන්න ලෑස්ති එතකොට දැන් මම ඔච්චර කුරාණේ ගැන දන්නේ නැහැ හරි 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 ඉතින් මම දන්නේ නැති නිසා දන්නේ නැති දෙයක් කතා කරන්න බෑ නමුත් අපිට පුළුවන් මතවාදීව ඉස්සරහට අනාගතයට එක මම සූදානම් සූදානම් වෙන්න. එතකොට දැන් මේ මෙතන මේ කුරාණේ කුරාණය පිළිපඳව තියෙන ගැටලුව අපිට තියෙන මතවාදීව යම් යම් මුස්ලිම් සහෝදරුන්ගේ ඒ මත තියෙනවා. හැබැයි මම මේක ඉතින් අහන්නේ නැහැ. ඒක අපි අභිව්‍යුවට ඕන කෙනෙකුට එන්නේ දෙමු. දැන් ඔය නෝම්බියල්ලීමයි කුරාණියත් තියෙන සම්බන්ධය කොහොමද? අපිට නෝම්බියල්ලීම කියන කාරණාව අපිට පැවරිලා තිබෙන්නේම කුරාණය තමයි. කුරාණය තුලින් තමයි මේ විධානය අපිට පැවරිලා තිබෙන්නේ. ඔව්. කුරාණය තමයි අපට විධාන කරන්නේ. දෙවියන් වහන්සේ අපට මිනිසා මිනිසෙකු වශයෙන් මේ ලෝකේ ප්‍රසස්ත ජීවිතයක් ගත කිරීම සඳහා අපට ලබා දෙන මඟ පෙන්වීම් සියල්ලක්ම ලබා දීලා තියෙන්නේ සුද්ධ වූ කුරාණය තුළ. එතකොට මේ කුරාණයේ තිබෙන නීති රීති, කුරාණයේ තිබෙන විශ්වාස, කුරාණයේ තිබෙන ප්‍රතිපත්ති මේ සියල්ලක්ම අනුගමනය කිරීමෙන් තමයි මරණින් මතු ජීවිතයේදී පුද්ගලයෙකු මෝක්ෂය ලබන්නේ. ඔහු දිව්‍ය ලෝකයට නතු වෙනවද එසේනම් අපාගත වෙනවද කියන එක තීරණය කරන්නේ ඔහුගේ මේ ලෞකික ජීවිතයේ ඔහු ගත කරන ආකාරයන්. ඒ ලෞකික ජීවිතයේ ගත කළ යුතු ආකාරය සම්පූර්ණයෙන්ම සඳහන් වෙලා තිබෙන්නේ මේ සුද්ධ වූ කුරාණය. මේ කුරාණය තමයි අපට ආධ්‍යාත්මය ලබා දීලා තිබෙන්නේ. අපගේ දේශපාලනය මොකක්ද කියන එකට අපිට පෙන්වලා දීලා තිබෙන්නේ. අපගේ පවුල කොහොමද අපි හදාගත යුතුයි කියන දේ අපිට පෙන්වලා දීලා තිබෙන්නේ. සමාජ සම්බන්ධතා, සිවිල් කටයුතු මේ සියල්ලක්ම යම් සමාජයක් සිදු කළ යුතු ආකාරය මොකක්ද කියන එක කුරාණය තුලින් තමයි අපිට ලැබිලා තියෙන්නේ. මේ කුරාණය පිළිබඳව නොයෙක් පුද්ගලයන් වැරදි මතිමතාන්තර පවත්වාගෙන ඉන්නවා. කුරාණයට නොයෙකුත් චෝදනා පවරනවා. ඒ පිළිබඳව අපි වෙනත් අවස්ථාවකදී හෝ මේ අවස්ථාවදී හෝ ඕනෑම අවස්ථාවකදී ඒ සඳහා එන චෝදනා වලටත් අපි කුරාණයේ පැතිකඩෙන සාධාරණ මධ්‍යස්ථ පිළිතුර මොකක්ද කියන එක අපි ලබා දෙන්නත් සූදානම්. සහෝදර දැන් මේ කුරාණයේක තියෙනද මුල් පිටපත කියන්නේ ඔගේ තියෙනවද කුරාණ දෙකක්. ඒ කියන්නේ පර්ණ ගිවිසුම් අනුව අලුත් ගිවිසුම් අනුව කියන මොකක් හරි එකක් තියෙනවා. එහෙම කුරාණයේ පිටපත් දෙකක් නැහැ. කුරාණයේ මුල් පිටපත නබිනායකතුමාගේ කාලයට පසුව අබුබකර් කියන ඒ පාලකයාගේ කාලයේදී තමයි ග්‍රන්ථාරූඪ වෙන්නේ. මම කිව්වා කුරාණය අපට සංරක්ෂණය වුණේ කටපාඩමින් වනපොතේ. එතකොට මුක පරම්පරාවෙන් තමයි කුරාණය නබිනායකතුමාගේ කාලෙම මුලින්ම වනපොත් කිරීම අරහා තමයි පටන් ගත්තේ. දිගින් දිගටම අවිච්චින්න අපේ සමාජයේ කුරාණය සංරක්ෂණය කරන්නේ මුක පරම්පරාවෙන්. ද අපේ සමාජයේ වයස අවුරුදු 10ක 7ක සමාලාවට වයස අවුරුදු 5ක දරුවෙකු පවා සමස්ත කුරාණයේ සියලු වැකි 6000 ගණනක් වැකි තිබෙනවා. ඒ වැකි සියල්ලක්ම වනපොත් කරන මට්ටමක සිටිනවා. සමයි. ඒ කියන්නේ කට කතාවෙන් ආපුවානි. නෑ. මුක පරම්පරාවෙන් කියන්නේ. මුක පරම්පරාවෙන් කියන්නේ මුක පරම්පරාවෙන් එන සිද්ධිය නෙමෙයි. වනපොත් කිරීම අරහ කටපාඩම් කරනවා. ඒ කටපාඩම් කිරීම තවත් ශිෂ්‍යයෙක්ට කටපාඩම් කරනවා. ඒ ශිෂ්‍යයා තවත් ශිෂ්‍යයෙක්ට කටපාඩම් කරන ඒ ආකාරයෙන් සිතේ සංරක්ෂණය වෙන කුරාණයක්. මෙම කුරාණය පිළිබඳව සර්ව බලධාරි දෙවියන් පවසනකොට මෙම කුරාණය ෆී සුදුරිල්ල දින ඌතුල්ල් මෙම කුරාණයේ සංරක්ෂණය වෙන්නේ දැනුම පිරිනමනු ලැබූ අයගේ සිත් තුළ. ඔව්. එතකොට නබිනායකතුමාට පස්සේ අබුබකරල්තුමා කරපු දේ ඒ සිතේ තිබෙන සංරක්ෂණය වුණු කුරාණය මුස්ලිම් ජනතාවගේ අඩුවීමක් සිද්ධ වුණොත් එසේ නැත්නම් මේ කටපාඩම් කරපු අයගේ සංඛ්‍යාව අඩුවීමක් සිද්ධ වුණොත් මේක යම් යම් පරිච්ඡේද වෙනස් නොවිය යුතු නිසා නබිනායකතුමාණන්ගේ මරණයෙන් පසුව වසරක කාලයක් ඇතුළතම ග්‍රන්ථාරූඪ කිරීමක් සිද්ධ කරා. අභිනායකතුමන්ගේ අග්‍රගණයේ ශ්‍රාවකවරු ජීවත් වන අවස්ථාවේදී. ඔව්. ඒ කියන්නේ પરම්පරා ගණනාවක් ඉවත් වෙලා නෙමෙයි. අභිනායකතුමාණන්ගේ මරණින් පසුවම සිද්ධ වුණේ මේ සමාජයේ ප්‍රධානතම කාර්යය තමයි කුරාණයේ ග්‍රන්ථාරූඪ වන එක. ඒ ග්‍රන්ථාරූඪ වීම අභිනායකතුමාණන්ගේ ශ්‍රාවකවරු අරහා ඔවුන් සෝදිසි පත්‍ර ලබා දීලා මේ සියල්ලක්ම හරිද කියලා සෝදිසි කරලා සම්පූර්ණයෙන්ම ග්‍රන්ථාරූඪ කරා. ඒ ග්‍රන්ථාරූඪ මුල් පිටපතට අපි මුස්සාෆ් කියලා කියනවා අරාබි භාෂාවෙන්. ඔව්. ඒ මුස්සාෆ් කියන පිටපතෙන් තමයි
තවවන තුරු කුර්ආනයේ පිටපත් සිද්ධ වෙන්නේ. අරාබි අක්ෂරවල වෙනස්කම් සිද්ධ වෙලා තිබෙනවා. නමුත් කුර්ආන් වැකිවල කිසිවක් එකතු වෙලත් නැහැ. කිසිවක් අඩු වෙලත් නැහැ. ඒ ආකාරයෙන්ම අපේ වනපොතේ තිබෙන දේම ග්‍රන්ථාරූඪ වී තිබෙනවා. පිටපත් දෙකක් පැරණි ගිවිසුම නව ගිවිසුම කියලා නැහැ. මුල් පිටපතේ පිටපත් දෙකක් තිබෙනවා. මුල් පිටපතේම මුස්හෆ් වලම පිටපත් දෙකක් තිබෙනවා. රුසියාවේ තාස්කන් අගනුවරේ, ටර්කිවල ඉස්තාම්බුල් අගනුවරේ කෞතුකාගාරවල ඒවා සංරක්ෂණය වෙමින් පවතින. දැන් කවුරු හරි කියන්න පුළුවන් මේ කුරාණිය anu මේ ලොවට ජාතිවාදී විද්‍යාත්මක උගන්වන පෙළපොතයි කියලා කිව්වොත් අපි ඒ සාකච්ඡාවට සූදානම්. පිළිතුරු දෙන්න. අපි කියනවා මේ මානව දයාව. ඔව්. මානව දයාව ස්ථාපිත කරපු. ඔව්. මිනිසාට මිනිසෙක් වශයෙන් ප්‍රසස්ත ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වපු. ඔව්. මිනිසාගේ සියලුම ජීවිතේ පැතිකඩවල් වලට නිවැරදි මඟ පෙන්වීම ලබා දුන් ලොවේ එකම ධර්ම ග්‍රන්ථය වශයෙන් අප සුදෝ කුරාණිය හඳුන්වනවා. ඔව්. ඒක තහවුරු කරන්නම අපි සිද්ධ. ඔව්. ඉතින් මේ අද අපි පළවෙනි වීඩියෝ එකෙන් කරේ අපි එකිනෙක අඳුනා ගැනීම. මේ අපේ රාසික් අබ්දුල් රාසික් සහෝදරයෙක් තමයි මේ අපි සත්‍යාවිලි විචාන සත්‍යාවබෝධය දෙන්න සියලු දෙනාටම මේ ලකලැහෙතිලා මේ වීඩියෝ එක කරේ. ඉතින් සමහර විට තියෙන ශබ්ද ഘോഷාකාරී ශබ්දත් එක්ක සමහර විට අපිට පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණත් අපි යම් මාතෘකාවකට ආවා. ඒ කියන්නේ ඉදිරි ගමන් පෙළ, ඒ කියන්නේ අනාගතේ ඕනම කෙනෙකුට අභියෝගාත්මකව Tamante ඒ කුරාණේ පිටුම සාකච්ඡා කරන ඕනෑම සහෝදරෙක් ඉන්නවා නම් කැමති සත්‍යාවිලෝක විද්‍යා චැනල් කරා එන්න අපි කැමති ඒ අභියෝගයට ලක් කරන්න. හැබැයි මෙතන තියෙන්නේ සුහදශීලී සංවදනය. නැතුව මෙතන මේ ගස්ඨනයක වෛරී ස්වභාවයෙන් එහෙම ප්‍රශ්නයක් නොවන ආකාරයට අපිට මේවා සාකච්ඡා කරන්න පුළුවන්. එතුමා කැමති. ඉතින් අද අපිත් එක්ක එකතු වුණේ අබ්දුල් රාසික්. ඒ අබ්දුල් රාසික් කවුද කියන එක අපි පස්සුව කතා කරමු. ඊගාව වීඩියෝ එකේදී අපි කවදා හරි මුණ ගැසෙයි. ඉතින් සහෝදරයා මොකද්ද ඔබතුමාට අන්තිම වශයෙන් කියන්නේ? මමත් කැමති දැන් ශ්‍රී ලාංකේය පුරවැසියෙක් වශයෙන් මම රටට ආදරය කරන පුද්ගලයෙක් මේ රටේ තිබෙන ආගමික නිදහස, භාෂණීය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සමහර මුස්ලිම් රටවල් වල පවා නොමැති තරම් ඒක අපි නිහතමානීව ප්‍රකාශ කළ යුතුයි. මේ අදහස් ප්‍රකාශ කිරීමත් සමග අපි ආගමික කරුණු කාරණා සාකච්ඡාවට බඳුන් කරනකොට එක් ආගමක ගැඹුරෙන් තිබෙන අදහස මොකක්ද කියන එක තවත් ආගමිකයෙකුට සරලව වටහා ගැනීමට අවස්ථාවක් සැලසෙනවා. ඒ සඳහා මෙවැනි වැඩසටහන් ඉතාමත් වැදගත් කියන එක මාගේ පුද්ගලික විශ්වාසය, පෞද්ගලික විශ්වාසය. ඒ වගේම මේ ආගමික කරුණු කාරණා සාකච්ඡා කරනකොට අපේ සමාජයේ අපි දකින දෙයක් තමයි යම්කිසි ආකාරයක ආගමික දෙයක් කතා කරනකොට ඒ පුද්ගලයාට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගන්න. මේ දේ අපේ සමාජයෙන් යම් කිසි ආකාරයකට ඉවත් විය යුතුද? අපි මැද පෙර අපි බටහිර රටවල් ගත්තම ඒ බටහිර රටවල් වල ඉතාමත් ගැඹුරෙන් ආගමික කරුණු සාකච්ඡා වෙනවා. නමුත් ඔවුන් නීතියේ සරණ පතාගෙන එක් කණ්ඩායමකට විරුද්ධව තවත් කණ්ඩායමක් පෙළ ගැසෙන්නේ නැහැ. ඔවුන් බලන්නේ එතන يعني බුද්ධිමත් සාකච්ඡාවක් තමයි ඔවුන් අපේක්ෂා කරන්නේ. කරුණු සාකච්ඡාවෙන් උවමාරු වෙන්න ඕන. දැනුම උවමාරු වෙන්න ඕන. ඒ මානසිකත්වයේ ශ්‍රී ලාංකේය ජනතාවගේ මානසිකත්වයේ තුල බොහෝ සෙයින් අඩු වෙලා තිබෙනවා. දැනුම උවමාරු කිරීම අරමුණු කරගත් ධාර්මික සාකච්ඡාවන් මතු අනාගතයේදී පැවතිය යුතුයි. නමුත් ඒ කතිකයන්ගේ වගකීමක් තිබෙනවා ආගමික අපහාසයකින් තොරව ඒ කරුණු බොහොම විනිවිදව ඒ වගේම බොහොම තැන්පත්ව වචන හැසිරවීමේදී මගේ අතිනුත් යම් යම් වැරදි සිද්ධ වෙලා තිබෙන වචන හසුරවන අවස්ථාවවලදී ආගමික කරුණුවලදී යම් පාර්ශ්වයක් මැනික් සම්බන්ධයෙන් එවැනි දේවල් සිද්ධ වෙලා තිබෙනවා. අපි එතනදී අතපසුවීම් සිද්ධ වෙලා ඒවා නිවැරදි කරගෙන අපේ ගමන ඉදිරියට යනවා මිස අපි සිංහල බෞද්ධ ජනතාවගෙන් සිංහල භාෂාව කතා කරන ජනතාවගෙන් අන්‍ය ආගමික ජනතාවගෙන් අපි ඉතාමත් නිහතමානී ඉල්ලනවා එවැනි කාරණා පදනම් කරගෙන අපිව අපරැසින් නොබල අපිත් මේ රටේ පුරවැසියන් වශයෙන් ධාර්මික කාරණාවක් සාකච්ඡා කරන්න සුදුසු මට්ටමක අපි ඉන්නවා. ඒ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට සුවදශීලී වේදිකාවක් සකස් කරගෙන අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන ශ්‍රී ලාංකිකයන් වශයෙන් ගමන් කරමු මිසක් අර පැරණි වැරදුණ තැන් නැවත නැවත උවා දැක්වීම හා ඒවා සමාජගත කිරීම අරහා වෛරය වැපිරවීම තමයි දිගින් දිගටම සිද්ධ වෙන්නේ. ඒ කිසිදු ආගමක අනුමත නොකරන දෙයක්. එවන් වූ වේදිකාවක් අපට අවසන අපි අතහිත දීලා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලු දෙනාම ධාර්මික නැනනුවණ වර්ධනය කරගෙන අපේ ගමන ඉදිරියට අරගෙන යමු. ඔව් මම ගොඩාක් 100%ක්ම මේකයි අර කිව්ව කතා වලින් ගොඩාක් ඒවල එකග වීමේ හැකියාව මට තියෙනවා. මොකද මමත් කැමති මමත් මේ උඩුගම් බලා පීනන එකක් මේ වියුස් ගන්න සහෝදරයා හදන එකක් නෙමෙයි. සත්‍යවිලෝස් කියන්නේ අවුරුදු 3-4ක් 4ක් තිස්සේ මාර කැපීමක් කන්න තියෙන සල්ලි වීදම් කරගෙන තමයි මම ධර්ම සාකච්ඡා කරන්නේ. ඒ වගේ වැඩ පිටලක් මගේ තියෙන්නේ. හැබැයි මම කල්පනා කරා
දැන් මේ ගමන් මග දැන් ඔබතුමා කිව්ව විදිහට දැන් අපිත් ඔය කවුරු හරි දැන් ඔබතුමා කිව්ව විදිහට වෙන රටවල් වල බැලුවාම සුවන් විවේචන කොච්චර තියෙනවද තමන්ට දැන් අපේ දැන් බෞද්ධාගම බැලුවොත් එහෙම මැද හිරවිච්ච තවුන પરම්පරාව එතනින් එහාට යන්නේ කොහොමද කියන්නේ බැලුව තමයි හිටියේ නමුත් සත්‍යවිද පිළිච්චන ලා යම් කරපු ධර්ම දාර්ශනික සාකච්ඡා නිසා ඒවෙන් ත්‍රිපිටක ග්‍රන්ථවල ඒ ත්‍රිපිටක වල තිබිච්ච සූත්‍ර ටික අල්ලගෙන පොත් පිළලන්න ඕනේ නැහැ ටග්ගල අල්ලගත්තා ඒ වගේ ඔබතුමාලාගේ දැන් මං අහන ඔබතුමාලාගේ තියෙනවනේ දැන් අපි තියෙන මහානායක සුවන් වංශලා අස්කීරිය මල්වත් ඒ වගේ එක තැනකින් පාලනය වෙනවනේ සාමාන්‍ය තැන්වලදී දැන් ඔබතුමාලාගෙත් එහෙම එකක් ඇතිනේ අපේ සමාජයේ ඒ පිළිබඳවත් මතභේද තිබෙනවා ඒ පාලනය වෙන තර කවුද කියන එක හේතුව දැන් පාල දැන් උලමා සංවිධානය තමයි මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික ධාර්මික කරුණු පාලනය කරන ආධ්‍යාත්මික නායකත්වය කියලා විශ්වාස කරන මට්ටමක් තිබුණා ලංකාවේ මිනිස්සු නමුත් ඔවුන්ගේ යම් යම් ක්‍රියාකලාප නිසා ඒ විශ්වාසයේ බිඳ වැටෙමින් පවතිනවා. එම නිසා එක් ආයතනයකට කොටු වෙලා මේ උසස් පීඨය අපට මඟ පෙන්වයි අපිව පාලනය කරයි කියන මානසිකත්වය මුස්ලිම් සමාජයෙන් බෑර වෙලා. ඒ නිසා තමයි ගොඩක් දුරට කල්ලි කණ්ඩායම් වශයෙන් බෙදිලා වෙන වෙලා තින්නේ. නමුත් ඒ తත්වය ඇති වෙන්න ඕන මුස්ලිම් සමාජයේ යම් කිසි ආගමික කරුණුවලදී අපේ සමාජ ප්‍රශ්නයක් තිබෙනවා. මම අදහන ආගමික කරුණ මම නිවැරදි කියලා දකිනවා නම් ඒ තවත් නිකායකෙක් කියන නිසා මම අත්හැර දෙන්න සූදානම් මට්ටමක මම නැහැ. ඒ වගේ තමයි සෑම නිකායකෙක්ම ඉන්නේ මුස්ලිම් ධර්මයේ තුලත් විවිධ නිකායන් බෙදී වෙන වෙලාවට නිකායන් කීයක් තියෙනවද දැන් ඔය කැඩිලා සාමාන්‍ය ඔබට සෑහෙන පිරිසක් ඉන්නවා يعني මේ රජයේ පිළිගත්ත වශයෙන් කියලා එම නිලලේඛනයක් නෑ ඒ කියන්නේ දෙපාර්තමේන්තුව හරහා මේ මේ නිකායන් අපි පිළිගෙන තිබෙනවා කියලා සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා දැන් තබ්ලිග් ජමාත් සංවිධානය තව්හීද් ජමාත් සංවිධානය ජමාත් ඉස්ලාම් සංවිධානය ඒ වගේම ශියා කියලා කොටසක් ඉන්නවා කාදියානි කියලා කොටසක් ඉන්නවා අහ්ලුල් කුර්ආන් කියලා කොටසක් ඉන්නවා ජමාතුල් මුස්ලිමීන් කියලා කොටසක් ඉන්නවා සමහරු සංවිධාන වශයෙන් බෙදුන අය සමහරු නිකාය සංවිධාන හා නිකායික වශයෙන් බෙදුන අය සමහරු නිකායික වශයෙන් පමණක් බෙදුන අය සමහරු තමන්ගේ දේශපාලන අරමුණු උදෙසා වෙනම සංවිධාන පිටු ගත්ත අය කියලා විවිධ පාර්ශව බෙදලා තිබෙනවා ඒ නිසා එක නායකත්වයක් වුණ ආධ්‍යාත්මයෙන් බලපද සීයා නිකායිකයන් කවදාවත් උලමා සංවිධානය යටතට ගෙන එන්නේ නැහැ හේතුව ඔවුන්ගේ ආගමික මතවාදයේ අනුවම එම යන්න බෑ ඒ නායකත්වය පිළිගන්න බෑ ඒ වගේම තමයි කාදියන් කියලා පිරිසක් ඉන්නවා ලංකාවේ. ඔවුන් අභිනායකතුමාගේ අවසන් වක්තෘභාවය ප්‍රතික්ෂේප කරනවා. තවදුරටත් වක්තෘවරු සම්ප්‍රාප්ත වෙනවායි කියලා විශ්වාස කරනවා. ඔවුන් කවදාවත් මේ ආගමික නිකාය උලමා සංවිධානය වශයෙන් පිළිගන්නේ නැත්නම් තව්හීද් ජමාත් සංවිධානය උලමා සංවිධානය වශයෙන් පිළිගන්නේ නැත්නම් දැන් තව්හීද් සංවිධානවල පිරිස් ඉන්නවා. දැන් අපේ තව්හීද් වලින් අපි කරපු දේ තමයි සමාජයේ තිබෙන මිත්‍යා දෘෂ්ටිකත්වයන් අපි නැති කරා. මේ අර කේන්දර බලන ඒවායි ජ්‍යොතිෂය ඒ වගේම අදහන් බලන ඒවා සුබ නැකත් බලනේම මොහොත් බලනේවා ඒ වගේම යන්තර මන්තර වාසී ගුරුකම් ඒ ඒ සියල්ලක්ම මිත්‍යා දෘෂ්ටිකයි කියන මතය අපි ස්ථීර වෙනවා නමුත් ඒ උලමා සංවිධානයේ යටතේ ඉන්න සමහර ඒ නිකායිකය පව මේවා ඉස්ලාම් ධර්මානුකූලයි කියලා ඉන්න පිරිසක් ඉනවා එතකොට මේ නිකාය දෙක එකට එකතු වෙන්න අවස්ථාවක් නැහැ ආධ්‍යාත්ම වශයෙන් ඉස්ලාමීය ආගමික සංකල්ප වශයෙන් බෙදුණු කණ්ඩායමක් ඉන්න නිසා එක නායකත්වයක් නැහැ ඒ ඒ පිරිස තම තමන්ට තම තමන් අදහන තම තමන් පිළිගන්න ආගමික නායකවරයා කියන දේ පිළිගන්න මට්ටමක් මුස්ලිම් සමාජය තුළ පවතිනවා අපි නමුත් සමාජ කාරණාවලදී ඉස්ලාම් ධර්මයේ මුස්ලිම් සමාජය වෙනුවෙන් යම් කිසි විකල්පයක් යම් කිසි තීරණයක් ගත යුතුයි කියලා රජයේ විසින් අවධාරණය කරන අවස්ථාවකදී එතනදී සියලුම නිකායකයන් එකතු වෙලා එකම සංවිධානයක් ගොඩනගාගෙන රජයේ නියෝජිතයන් වශයෙන් සිටිය යුතුයි කියන මතය අපි ඉන්නවා සමාජ ප්‍රශ්නයක් සමාජ ප්‍රශ්න දැන් කියන්නේ නැත්නම් අපිට කොතනටද යොමු වෙන්නේ කියලා ප්‍රශ්නයක් තිබෙනවා එතින්දී එකමුතු වෙනවා එතින්දී එකමුතු වෙනවා ඒ කියන්නේ එතින්දී නීති අපි එකමුතු වෙනවා නමුත් මේකයි අපේ එකතු එකමුතු වෙනස් කියන සංවිධානය කියලා එකක් නැහැ නෑ දැන් එතකොට දැන් මම එක දවසක් ගියාම මතක නැහැ ඒක මොකක්ද කිව්වේ උලමා සංවිධානය ජය ජම්මියතුල ජම්මියතුල එතන මොකද මේ සංවිධානය ඒගොල්ලෝ දැන් සංවිධානයක් පිටුව ගත්තා ඒගොල්ලොත් රාජ්‍ය නෝන සංවිධානයක් ඔවුන් යටතේ මෞලවිවරු ආගම ඉස්ලාම් ධර්මයේ ඉගෙනගත්තු සෑහෙන පිරිසක් ඉන්නවා ඔවුන්ව සමාජිකයන් වශයෙන් පත් කරගෙන ඔවුන් තමන්ව සංවිධානයක් වශයෙන් හඳුන්වලා දීලා ඔවුන් පවසගත්තා ඉස්ලාම් ධර්මයේ ආගමික මතිමතාන්තරවල අවසන් තීරණය ලබා දෙන ආධ්‍යාත්මික නායකත්වයේ අපි කියලා ඔවුන් ප්‍රකාශයට පත් කරා නමුත් ඔවුන්ගේ ප්‍රකාශයත් එක්ක එකඟ වන පිරිසගේ සෑහෙන අඩුවක් තිබෙනවා ඔවුනුත් සංවිධානයක් වශයෙන් නේද අපි වුණත් ඔහුනුව බලන්නේ සංවිධානයක් වශයෙන් තමයි. මුස්ලිම් ජනතාවගේ ආගමික තීරණය කරන නායකත්වයක් වශයෙන් අපි තොහුනුව සලකන්නේ නැහැ. නමුත් දැන් මේ ජම්මියතුලමා සංවිධානයට සෑහෙන
ආගමික මුස්ලිම් දේශකවරු සම්බන්ධ වෙලා තිබෙනවා. ඔවුන්ට වගකීමක් තිබෙනවා. අපි කියන මේ සමාජ ප්‍රශ්න කතා කරන නායකත්වයේ ගොඩනගන්න. ඒ දේ ඔවුන් ගොඩනගා ගන්න බොහෝ දුරට අඩුයි. ඔවුන් බොහෝ දුරට ප්‍රශ්න සැහැල්ලුවෙන් විසඳ ගන්න තියෙන ක්‍රම වෙනවා. ඒ ප්‍රශ්න වලට කාලීන විසඳුම ලබා නොදී බොහෝ දුරට කට්ටි බැනීමක් සිදු වෙනවා. දැන් ඔබතුමා ඉතින් දැන් මේ දැන් මේ දින අවුරුදු කීපයක් තිස්සේ අවුරුදු මං හිතන්නේ 70 ගණනක් තිස්සේ මේ රටේ ඕකමනේ දැන් කරගෙන ආවේ. හැබැයි ඔබතුමා හිතනවාද මේ මේ මේක දේශපාලනික බෙදීමක්ද නැත්නම් අපිව බෙදලා තියෙන්නේ කවුද කියන එක? ඉස්ලාම් අපි අපි අතර බෙදලා තියෙන්නේ අපි අපිමද නැත්නම් දේශපාලනිකවද? දැන් අපිට මුස්ලිම් සමාජය දේශපාලඥයන් නැවිලා ආගම තුලින් බෙදන්න කවුරුත් ඉඩ තියන්නේ අපි. ආ මුස්ලිම් සමාජයේ ඒ ඒ කාරණාවෙම විමසිලිමත් වෙනවා. දේශපාලන මතිමතාන්තරවල ඔක්කොම කාගේ පස්සේ වුණත් යන්න පුළුවන්. නමුත් ආගමික කරුණුවලදී දැන් ආධ්‍යාත්මික නායකත්වය කියලා උලමා සංවිධානයේම සියලුම ජනතාව පිළිගන්නේ නැති තත්වයක් නะ. දේශපාලඥය කියලා එක කරන්න කවදාවත්. හේතුව දැන් මේ ආගමික කාරණා මතුවෙන්න හේතුව අපි ආගමික කරුණු අනුගමනය කරනවා වැඩි ප්‍රායෝගිකව. අපි දවසට පස් වතාවක් පල්ලි යන්න ඕන. යාඥා කරන්න. ඒ පල්ලි යන යනවයි කියන්නේ යාඥා කරන්නේ කොහමද? ඒ නැමදුම් පිළිවෙත් ඉටු කරන ක්‍රමය ඒකට නබිතුමාගේ මඟ පෙන්වීම මොකක්ද කියන එක හැම වෙලේම සාකච්ඡාවට බඳුන් වෙනවා. එක් පුද්ගලෙක් එක විදියට කරනවා, තවත් පුද්ගලෙක් තවත් විදියකට කරනකොට ඒ පුද්ගලයන් දෙදෙනා අතර නිතරම සාකච්ඡා සිද්ධ වෙනවා. ඒ නිසා නිකායික ගැටුම මුස්ලිම් සමාජයේ සජීවීව පවතිනවා. අනෙක් සමාජවලත් තිබෙනවා. ඒව උග්‍ර ගණයට යටත් නතු වෙන්නේ නැත්ේ ඒව ප්‍රායෝගිකව සිද්ධ වෙනවා අඩුයි. අපි ප්‍රායෝගිකව ආගම අනුගමනය කරන නිසා නිතර දෙවේලේ නිකායික මත ගැටුම් ඉස්මතු වෙනවා. ස්වයං විවේචනයක් වෙනවා. ස්වයං විවේචනයේ සිද්ධ වෙන නිසා තමයි ඒ මුස්ලිම් සමාජෙ මෙහෙම ගාගෙන ගාගන්නේ කියන ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ. අපි අනුගමනය කරන නිසා. දැන් අපි යාඥා කරනකොට කොහොමද යාඥා කරන්නේ? අපි අපේ අත් දෙක මැද ගන්න අපේ පපුව මතද බඩ මතද? දැන් යාඥා කරන්න යන එක්කෙනා එක්කෙනෙක් බඩ මත බැඳ ගන්න තවත් කෙනෙක් එක්කෙනෙක් උදරයේ මත තවත් කෙනෙක් පපුව මත කියන්නේ එතන ඒ මත ගැටුම දවසට 17 වතාවක් මූණ දෙනවා මිනිස්සු. පස් වතාවක් යාඥා කරන පිළිවෙත් 17 වතාවක් තිබෙනවා. ඒක මූණ දෙමින් පවතිනවා. ඒ නිසා තමයි මතුවෙන්නේ. නමුත් මේකට අපි ලබා දීලා තියෙන හොඳම විසඳුම තමයි ඕනෑම කාරණාවක් මත ගැටුමකට යන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ගැටුම්කාරී තත්ත්වය ඇති කරගන්න එපා. සෑම කෙනෙක්ටම ඔවුන්ගේ මතය අනුගමනය කරන්න නිදහස දෙන්න ඔබගේ කාරණාවේ ඔබ ස්ථීරව සිටින්න කරුණු උවමාරු කරගන්න දැනුම උවමාරු කරගන්න ගැටුම්කාරීව යන්න එපා. දැන් අවුරුදු 20-30කට කලින් තිබුණු තත්වයට වඩා දැන් ගොඩක් වෙනස් වෙලා අපේ සමාජය සෑම විටම සාකච්ඡා කරමින් පවතිනවා. දැන් ගැටුම්කාරී තත්වයන් බොහෝ සෙයින් අඩු වෙලා තිබෙනවා. ගොඩක් ස්තුතියි. ඉතින් මේ අබ්දුල් රාසික් සහෝදරයෙක් අපි ලොකු සාකච්ඡාවක් ලොකු සාසි සාකච්ඡාවක් නෙමෙයි. නමුත් අපි මුලින්ම අපි දැන හඳුනා ගැනීම මිස කරපු සාකච්ඡාවක් වශයෙන් තමයි ගොඩක් දුරටම අපි මේ කතා බහ කරාට. ඉතින් මම දැනුත් ස්තුතිවන්ත වෙනවා අපේ මේ කවුද මේ සම්බන්ධ කළේ අපේ සාකුරු සහෝදරයාට මේ සාකුරු බ්‍රද. ඉතින් ඒ මල්ලි මං හිතන්නේ ඉතින් මගේ තියෙන සහෝදරය කියලා කිවිනේ අර අද කියන කෑල්ල එනකොට මම නිකම්ම කියවෙනවා. නැතු වෙන දෙයක් නම් නෙමෙයි. ඒකට ගාව ගන්නත් එපා මාව. ඉතින් මේ ඉතින් ගොඩක් ස්තුතියි. සත්‍යවිල කර අපි කැමති මම උත්සාහ කරනවා. අපි මේ සාකච්ඡා කරමු. අපි බෞද්ධ දාර්ශනික තුර ලොකු සාකච්ඡා කරන කුතුමා දන්න channel එකේ. ඉතින් අපි මේකත් සාකච්ඡා කරමු. අපි ලොකු ගමනක් යන් අපිට ඕනේ දේශපාලනේ නෙමෙයි. අපිට ඕනේ ජනතාව. අපි ශ්‍රී ලාංකිකයෝ. අපි ඉතින් එහෙම ඉමු. ඉතින් අද අපිත් සමග එකතු වුණේ සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ මහලේකම්, ඒ වගේම ද නොලෙජ් ඇකඩමි ඒකේ අධ්‍යක්ෂ ආයතනයේ අධ්‍යක්ෂක, ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිය, නීතිවේදී එක්සත් රාජ්‍ය ගෞරව උපාධිය, ඒ වගේම මනෝවිද්‍යාව හා උපදේශනයේ ඩිප්ලෝමා පාඨමාලාවේ රන් පදක්කම් ලාභී, දැනටමත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල ශාස්ත්‍රපති උපාධිය පාඨමාලාව හදාරමින් සිටින අබ්දුල් රාසික් සහෝදරයනි, මේ මම මේ ටික මං කිව්වේ මං එතුමාට කියන්න සංගොල වැඩන්නේ. අපි කවුද නිකන් අය නෙමෙයිනේ, අනිත් අයත් එහෙමනේ. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මට වැඩි හොඳින් සිංහල ලිව්ව එකයි. දැන් මං ඕක ලියන්න ගියානම් එහෙම ටිකක් එලා යනවා. දැන් එතුමා මටම ලියලා දුන්නා මේ මං කිව්වහම මට කියවන්නට වැඩි ඔබතුමාම ලියන්න කියලා මට වැඩි හොඳට ලියලා තිබ්බේ. ඒක තමයි ඉතින් මම කවුරුත් මේ සුදුස්සට කියන්නේ නන්දමාන මහත්මිය සින්දුවක් තියෙනේ
සුසාට සින්දුවක් ඒක මම කියන්න යන්නේ. ඉතින් අබ්දුල් රාසි සහෝදරයා අස්සලාම් කලින් බෝ කියලා පටන් ගත්තා දැන් ඉවර කරන්නේ කොහොමද? ජසාකල්ලා. හරි. නමස්තුති. හරි මතන්.